ඔබ කැමතිම වැඩසටහන් ටෙලිනාටි නරඹන්න සියත ටීවී YouTube channel එක අදම subscribe කරන්න. ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයත් සමගින් මම ඉෂාරා පතිරාජ ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්තේ සිරස්තල වෙත. ඒගොල්ලොත් කියන්නේ හොරු අල්ලපියෝ කියලා. මේගොල්ලොත් කියන්නේ හොරු අල්ලපියෝ කියලා. මේ සෙට් දෙකම අල්ලලා කූඩුවට දානකන් රටට හරියන්නේ නැහැ කියලා අද ටෙලිවැකියෙන් දේශපාලනයේ හැටි කියන හිටපු අගමැති මහින්ද එනවා යනවා ඉතින් ඔය තමයි දේශපාලන ප්‍රථමයෙන් දේශීය පුවත් දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 417 වැනි ටෙලිවැකිය. අද ටෙලිවැකිය ආරම්භ කරන්නේ මේ මව්බිම පත්තරේ MD වීරරත්නගේ කාටූන් එකකින්. මේ තියෙන්නේ කාටූන් එක. ජනපති රනිල් කිව්වා මේ ලබන මාසයේ වන විට රට බංකොලොත්භාවයෙන් නිදහස් කියලා නේද? එයයි මේ රට බංකොලොත්භාවයෙන් මුදා ගන්නට යන්නේ එදා වේල කන්න නැති ගානට බෙල්ලටම බදු තොණ්ඩුව දාලා. හරිය ඇත්තටම මොකක්ද මේ බංකොලොත්භාවය කියලා දැනගෙනම අද ටෙලිවැකියට සවන් දෙමු නේද? ඕ ණය අරගෙන ණය ගෙවා ගන්නට බැරි තත්වයට පත් වුනහම ගත්ත ණයවල පොලිය ගෙවා ගන්නට බැරි වුනහම ඒකට තමයි බංකොලොත් කියන්නේ. ඒ කියන්නේ බැංක්‍රොප්ට්. හොඳේ බැංකුවකින් ණයක් ගත්තම ඒකේ පොලියයි මුදලයි ගෙවා ගන්නට බැරි වුනහම බැංකුව මොකද කරන්නේ? දීපල වෙන්දේසිය දානවා නේද? මේ වෙන්දේසිය දාන්නෙත් ඉතින් ඔය මේ සාමාන්‍ය මිනිස්සුෙකුගේ ගියත් දොරක් තමයි. හරිය කෝටි ප්‍රකෝටි ගණන් ණයගත්තු මහා උන්දලා නම් ඉතින් සැපට ඉන්නවා ලංකාවේ. හොඳේ හැබැයි රටක් ලෙස එහෙම සෙල්ලම් දාන්නට බෑ. මොකද ලෝකේ හතර අතින්ම ණය ගත්තාම ඒ ණය ගෙවන්නම ඕනේ. දැන් අපිට ගත්ත ණයවල හෝ පොලියෙන් කොටසක්වත් ගෙවා ගන්නට බැරි තැනට ආවා. හොඳේ අපි තාම ණය ගෙවන්නේ නැහැ. යාන්තම් අර මේ බංගලාදේශේ ණය ටික නම් ගෙවලා දැම්මා. හොඳේ ඒ කියන්නේ අපි බංකොලොත් රාජ්‍යයක්. හරිය අපේ රටේ ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒ ගැන පසුගියදා තීන්දුවක් දුන්නා. රාජපක්ෂ සහෝදර සමාගම ඇතුළු සෙට් එකක් ගත්ත අත්නොමතික තීන්දුව නිසා මේ රට බංකොලොත් උනා කියලා. හොඳේ දැන් ඔය හිටපු ජනාධිපති ඒ කියන්නේ මේ අධිකරණයේ නම් කළ එක් පුද්ගලයෙක් හොඳේ මහින්ද රාජපක්ෂ උන්නෙහි ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. ඔහු කියනවා 2015 දී ඔහු මේ රටට දායාද කරලා ගියේ ඉතාම ශක්තිමත් ආර්ථිකයක්ලු. හොඳේ ශක්තිමත් ආර්ථිකයක්ලු. මා යන විට සමස්ත විදේශ ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 42,914ක්ලු. හරිය මා යන විට සමස්ත විදේශ ණය හොඳේ ණය හරිද ඇමරිකානු ඩොලර් මිලියන 42,914ක්ලු. ඒක තමයි ශක්තිමත් ආර්ථිකය. හරි ඔහු පරදින විට ස්වෛරීත්ව බැඳුම් කරතොගේ වටිනාකම හොඳට මතක තියාගන්න. ඔහු පරදින විට ස්වෛරීත්ව බැඳුම් කරතොගේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 5000ක්ලු. හරිය නමුත් ඒ වන විටත් අප සතුව ඇමරිකානු ඩොලර් මිලියන 8208ක් තිබුණලු සංචිත ලෙස. හරිය ඒ කියන්නේ අපේ සංචිත තිබුණලු ඇමරිකානු ඩොලර් මිලියන 8208ක් මාර ගානක් නේද? මේ ඇමරිකානු ඩොලර් මිලියන 8208ක් වුණු සංචිත වලින් ඇත්තටම අර මේ ස්වෛරී බැඳුම් කර ටික ඕනේ නම් 5000 ඇමරිකානු ඩොලර් මිලියන 5000 ගෙවලා දාන්නටත් පුළුවන්කම තිබුණලු. හරිය දැන් මහින්ද රාජපක්ෂ ජනපතිගේ මේ නිවේදනයේ මරුම කොටස තමයි මේ කියවන්ට හදන්නේ. 2015 සිට 2019 දක්වා 2015 සිට 2019 දක්වා කාලය ගැන මේ නිවේදනයේ තියෙනවා. ඒ කියන්නේ 2015 සිට
2019 දක්වා කියන්නේ රනිල් මෛත්‍රී යහපාලනේ නේද? රවි මුදල් ඇමති. මේ කාලය තුල තමයිලු ලංකාව වැඩියෙන්ම ණය අරගෙන තියෙන්නේ. කවුද මෙහෙම කියන්නේ? මහින්ද රාජපක්ෂ. හොඳේ මහින්ද රාජපක්ෂගේ නිවේදනයේ තමයි මෙහෙම තියෙන්නේ. හරිය 2015 සිට 2019 දක්වා යහපාලන කාලය තුල ස්වෛරීත්ව බැඳුම් කර තොගය තුන් ගුණයකින් ඉහළ ගියාලු. ස්වෛරීත්ව බැඳුම් කර තොගය තුන් ගුණයකින් ඉහළ ගියාලු නේද? දැන් ඇත්තටම මේ ස්වෛරීත්ව බැඳුම් කර එහෙමත් නැත්නම් සවරින් බොන්ඩ්ස් කියන්නේ මොනවද කියලා බලලා යන්න ඕනේ නේද? නැත්නම් මේක තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ස්වෛරී බැඳුම් කර කියන්නේ රජයේ ව්‍යාපෘති සහ ඔන්න අහගන්න. හොඳේ රජයේ ව්‍යාපෘති සහ ණය ගෙවීම සඳහා. හරිද? රජයේ ව්‍යාපෘති රජයේ ණය ගෙවීම සඳහායි ප්‍රාග් ධනෙ ලබා ගන්නට. ඒ කියන්නේ කොහෙන් හරි මුදල් ආධාර ලබා ගන්නට රජය නිකුත් කරන ණය සුරකුම්පත්. හොඳේ ආයේ වෙන අමුත්තක් නැහැ. ණයම තමයි. හොඳේ ණය ණය. ඔය එක එක නම් වලින් කිව්වට ණය. දැන් මේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති තමන්ගේ නිවේදනයෙන් කියන්නේ මොකද්ද? අපි ගත්තා වගේ තුන් ගුණයක් 2015 ඉඳලා 2019 දක්වා අරගෙන තියෙනවා කියලානේ නේද? 2015 දී ඇමරිකානු ඩොලර් මිලියන 2150ක් ගත්තලු. 2016 දී ඇමරිකානු ඩොලර් මිලියන 1500ක් ගත්තලු. 2017 දී ඇමරිකානු ඩොලර් මිලියන 1500ක් ගත්තලු. 2018 දී ඇමරිකානු ඩොලර් මිලියන 2500යි. හොඳේ 2019 දී ඇමරිකානු ඩොලර් මිලියන 4400යිලු. හරිද? මුළු ස්වෛරී බැඳුම් කරවල එකතුව මේ රනිල්ගේ යහපාලනේ අවුරුදු 5 තුල. හොඳේ ඇමරිකානු ඩොලර් මිලියන 15050ක්ලු. 15050ක්. හරිද? මින් ඇමරිකානු ඩොලර් මිලියන 2000ක් මාගේ කාලයේ ගත් ස්වෛරී බැඳුම් කර නැවත අලුත් කිරීමට වැය කරලා තියෙනවා. ඒ කියන්නේ මහින්ද රාජපක්ෂේ කාලයේ ගත්ත ඒවා බේරන්ට වැය කරලා තියෙනවලු. හොඳේ ඒ අනුව දැන් රනිල්ගේ යහපාලන කාලය තුල ලබාගෙන ඇති අලුත් ස්වෛරී බැඳුම් කරවල, ඒ කියන්නේ ණය, හරිද? තේරන වචනෙන් කිව්වොත් ණය. ණයවල ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 10050ක්. හරිද? 10050ක්. ඒ එක්කම මහින්ද රාජපක්ෂ මෙහෙමත් සිය නිවේදනයේ ලියනවා. හොඳේ ස්වෛරීත්ව බැඳුම් කර ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 15050ක් වෙනකොට විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 7642 දක්වා අඩු වුණාලු නේද? ඒ අනුව නැවත 2019 දී අනේ මම අගමැති වෙනකොට අපිට ලැබුණේ සම්පූර්ණයෙන්ම බිඳ වැටුණු බංකොලොත් වුණු ආර්ථිකයක්ලු. හොඳේ දැන් රටවැසියන් හැටියට කරුණා කරලා මේක තේරුම් ගමු. හොඳද? දැන්වත් අපි මේ යථාර්ථයේ තේරුම් ගත්තේ නැත්තම් මතක තියාගන්න, දවසක අපේ දරුවෝ අපිට එලෝ එලෝ සාප කරනවා කියලා. එලෝ එලෝ සාප කරනවා. හොඳේ මොකක්ද ඇත්ත? අපි වෙලාවකට මහින්ද රාජපක්ෂට ඡන්දය දෙනවා. විපක්ෂයට දාන්නේ කවුද? රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ පිරිසක්. හොඳේ එයා පාර්ලිමේන්තුවේදී කෑ ගහලා අහනවා, කවුද හොරා, කවුද හොරා, කවුද හොරා කියලා නේද? එතකොට ඒ කණ්ඩායමෙන් ලැබෙන උත්තරේ මොකද්ද? මහින්ද හොරා, මහින්ද හොරා, මහින්ද හොරා කියලා නේද? කවුද හොරා? ඕන් ඊට පස්සේ අපි මහින්දලව පරද්දලා ඔන්න රනිල්ලට දෙනවා. හරිද? එතකොට මහින්දල අහනවා, කවුද හොරා, කවුද හොරා, කවුද හොරා, මහ බැංකුව කැඩුවේ කවුද, මහ බැංකුව හොරා කවුද කියලා ඔන්න යාලා කෑ ගහන. එතකොට යාගේ කණ්ඩායම උත්තර දෙනවා, රනිල් හොරා, රනිල් හොරා, රනිල් හොරා කියලා. හොඳේ දැන් මේ මහින්දම, හොඳේ මේ නිවේදනයක් නිකුත් කරන මහින්දම මෙවර රනිල්ගේ අයවැයට කියනවා මේක මාර ප්‍රශස්ත අයවැයක්ලු. මේක මාර ප්‍රශස්ත අයවැයක්ලු. හරිද? ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ අයවැය අනාගතවාදී අයවැය. ඒ කියන්නේ එයාගේම නිවේදනයෙන් අර වැඩියෙන්ම ණය ගත්තා කියලා කියන 2015-2019 රනිල්ගේ ආණ්ඩුව මේ දැන් රනිල්මනේ ඔය ඉන්නේ ආපහු නේද? ආ, වෙනසකට තින්නේ එයා පොහොට්ටුවේ නායකයා දැන් නේද? එහෙම තමයි බැලු බැලමට පේන්නේ. එයාගේ මේ පාර අයවැය මාර ප්‍රශස්තයිලු. හරිද? දැන්වත් තේරුම් ගන්නට මේ එකම හොරු සෙට් එකක් එක වෙලාවකට එක කණ්ඩායමක් අවුරුදු 5කට සැරයක් අනිත් සෙට් එක පස්සේ දුවන අන්න හොරු අන්න හොරු අන්න හොරු අල්ලපියෝ කියමින් නේද? ඔන්න ආපහු සැරයක් ඒ සෙට් එක බලයට ඇවිල්ලා අර සෙට් එක පස්සේ ලෝනවා නේද? ඊළඟ අවුරුදු 5ේදී අල්ලපියෝ අල්ලපියෝ අන්න හොරු අන්න හොරු කියලා. හරිද? දැන් ඇති නේද මෙහෙම දුවන්ට දුන්නා? ඈ, මදෑ දෙයි හාමුදුරුවනේ දැන්
අවුරුදු 75ක් තිස්සේ නිදහස ලැබපු අවුරුදු 75 පුරාම මේ ටීම් දෙක දුහනවා ඇති නේද? ඔව්. දැන් අප රට වැසියන් හැටියට මේ හොරු සෙට් දෙකම පස්සේ මෙන්න හොරු අල්ලපියෝ අල්ලපියෝ ආ ඒ ගේම අපි අතට අරගෙන අල්ලලා කූඩුවට දාන තුරාවට මේ රටට හරියන්නේ නැති බව අද ටෙලිවැකිය මතක් කරනවා. අයවැය කාරක සභා අවස්ථා විවාදයේ හත්වන දිනය අදයි. අද ප්‍රවාහන හා මහාමාර්ග නාගරික සංවර්ධන සහ නිවාස යන අමාත්‍යංශී වැය ශීර්ෂයන් විවාදයට ගැනුණා. විවාදයට එක්වමින් මන්ත්‍රී පාටිලි චම්පික පෙන්වා දුන්නේ ලබන වසරේ වැට් වැඩිවීමත් සමග එක් අයෙකුට බදු වශයෙන් රුපියල් 30,000ක මුදලක් ගෙවීමට සිදුවනු ඇති බවයි. එය තුළු පාර්ලිමේන්තුවෙන් ඇසුණු කතා දැන් අයවැය ඉදිරිපත් කරන වෙලාවේදී ජනාධිපතිතුමා ලොකු සුරංගනා ලෝකයකට මෙතන එක් කරන් ගියා. ප්‍රසන්න රණතුංගතුමත් නිකන් පුදුම වුණා මේ කොළඹ ගෙවල් 50,000ක් ඔප්පු ලබා දෙනවා කිව්වම. මේ කොළඹ ගෙවල් 50,000ක් නෑ ඔප්පු ලබා දෙන UDA එකට. ඒක බොරුවක්. මේක සාගල රත්නායකට කොළඹ නගරේ ඡන්ද ඉල්ලන්න දාපු ගුණ්ඩුවක්. අපි හැබැයි අභියෝග කරනවා සාගල රත්නායකට හරි රවි කරුණානායකට හරි පුළුවන් නම් අපිත් එක ඡන්ද ඉල්ලලා දිනලා පෙන්වන්න කියලා ඉවරලා. මේ වන විට ඩොලර් වලට දිවා සල්ලි කිරීම තුලින් ඇමරිකානු ඩොලර් ලක්ෂ 6කට අධික මුදලක් අපි උපයා ලොව පිළිගත් හෝටල් ශේෂ ආජක වෙත විසුම්පාය ගොඩනැගිල්ල හෝටල් ව්‍යාකෘතියක් සඳහා තොරතුරු තාක්ෂණ විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමට යාපනයේ ජනාධිපති මන්ත්‍රී පිහිටි ඉඩමක් ලබා දීමටත් කටයුතු කරලා තියෙනවා. අපේ විජිත හේරප් මන්ත්‍රීතුමා රාජයෝගයක් තියෙනවා පාර්ලිමේන්තුවට ඇවිල්ලා තියෙනවා ජනාධිපති වුණා කියලා හිතමු. හෙට කොහොමද මේ ආදායම වැඩි කරන්නේ? ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ කන්නතෙක් මුළු ලෝකෙම ණය හිමියෝ අපිට ණය දෙන එක නතර කරලා තියෙනවා. මේකට දේශපාලන විසඳුමක් නැහැ. මෙතුමා හැමදාම කියනවා මේ යහපාලන ආණ්ඩුව කාලේ බිලි 12ක් ණය ගත්තා කියලා. ඒ ණය ගත්තේ 2015 වල කලින් ගත්ත ණයවල පොලිය කියවන්න. පුළුවන් නම් මම අභියෝග කරනවා ඒක ඔප්පු කරන්න. මේ ටිකට අපරාධේ පාර්ලිමේන්තුවේ කාලේ ගත කරන්න එපා. හැය තුනකට තමුන්නාසලගේ ණය කියවන්න. ජනාධිපතිතුමාගේ ගහනෝ ගත්ත ණය වලින් මොකද්ද කිරුවේ කියලා. රුපියල් 2500 කීවත් වෙන්න පුළුවන් වගේ ආයෙ ඒ જાතිය බොරුවක් කියන්න එපා. ඔබතුමා කිව්වා මට රාජෝගයක් තිබිලා බලයටපත් වුනොත් මේ දේම තමයි කරන්න වෙන්නේ කියලා. එදා විපක්ෂයේ ඉන්නකොට ඉන්ධනවල බදු අඩු කරොත් මෙච්චර ලාභ ගන්න පුළුවන්. විපක්ෂයේ ඉඳලා ආර්ථික විද්‍යාව උණ්ඩුකු පුච්ච න්‍යාය විග්‍රහ කරා. ඔබතුමා ආණ්ඩුවට ගියාම අද ඒ ආර්ථික විද්‍යාවම අනිත් පැත්තට ඒ උණ්ඩුකු පුච්ච න්‍යාය විග්‍රහ කරනවා. මමලා ගෝන්නම් වාර්තා තියෙනවා, අඬපට තියෙනවා, එක්තරා නිලධාරියක් කළමනාකරණ වරියක් මේ කොළඹ ආශ්‍රිතව ගොඩනැගිල්ලක් දෙන්න තවත් කෙනෙකුට කතා කරනවා. 350ක් දුන්නොත් මම වැඩේ කරලා දෙන්නම්. මම ආසයි ඒ අඬපටේට ඇහුම්කන් දෙන්න. මගේ අමාත්‍යංශ ලේකම්ට උනත් දුන්නත් කමක් නැහැ. බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී සමගි ජන බලවේග රජයක් යටතේ මේ බස් රථ ඇණිය නවීකරණය කිරීම සඳහා කටයුතු කරන්න. තුම්රිය සඳහා මගින් ආකර්ෂණය කර ගැනීම සඳහා විශාල වැඩපිළිවෙළක් සකස් කළ යුතුමයි. අපේ නායකතුමා ගම්මාන ඇදුවා 337ක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ. ඊවල 5780ක් බාගෙට වැඩලා තියෙනවා. පුදුම දේශපාලන වෛරයක් තමයි මේ ක්‍රියාත්මක කරන්නේ. ඊවල හදලා දෙන්නේ නැහැ හම්බන්තොට මිනිස්සු අන්ත අසරණ තත්ත්වයටපත් කරේ මේ රාජපක්ෂ ආණ්ඩුව. තමුන්නාසෙත් සමග ආවල් ගන්න එපා ඔවට. වැඩ්බද්ද 3%කින් වැඩි කරන බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. ඒ අනුව එක පුජ්‍යලයෙක්ගෙන් අබන වසරේ වැඩ්බද්ද වැඩි කිරීම හරහා පමණක් රුපියල් 30,000ක් වැඩියෙන් රජයට ගන්න අවශ්‍යයි මේ ඉලක්ක සපුරා ගැනීම සඳහා. බැංකු පද්ධතියේ නැවත ප්‍රාග්ධනකරණය සඳහා බිලියන 450ක අවශ්‍යතාවයක් පෙන්ලා දීලා තියෙනවා. ඒ බිලියන 450ත් ගන්න යන්නේ බදු හරහා නම් තවත් මේ රටේ ජනතාවගෙන් රුපියල් 20,000ක් එක පුජ්‍යලයෙක්ගෙන් ලබා ගත යුතුයි. බැංකුවට පොලු තිය අක්‍රිය ණය ප්‍රමාණය බිලියන 700ක්. මේ පාර්ලිමේන්තුවේ ඉන්නා මන්ත්‍රීවරු ඇතැම් ඇමතිවරු ඒ අය මේ බැංකුවල අක්‍රිය ණය ලැයිස්තුවේ ඉන්නේ. මේ අක්‍රිය ණය ලැයිස්තුව පාර්ලිමේන්තුවට දෙන්න කියලා රාජ්‍ය මුදල් කාරක සභාව නියෝග කරලා තියෙනවා. අද වෙනකන් ඒගොල්ලෝ අසමත් වෙලා තියෙනවා මේ ලයිස්තු ඉදිරිපත් කරන්න. මොකද මේ ලයිස්තු ඉදිරිපත් කළොත් හුඟක් දූෂණය ගැන කතා කරන නීතිය සාමය ආරක්ෂා කරන්න කැප වෙලා ඉන්න අයගේ රෙදි ගැලවෙන. කොළඹ නගරය ආවරණය කෙරෙන විශේෂ සැහැල්ලු දුම්රිය සේවා පටු දේශපාලන න්‍යාය පත්‍ර වලට ගොදුරු වෙලා අපේ රටට අහිමි වුණා. මේ අයවැයෙන් නැවත සැහැල්ලු දුම්රිය සේවාවන් ගැන කතා කරලා තිබීම ගැන අපි සතුටු වෙනවා. නමුත් මේ ආණ්ඩුවට තව ඉතිරි වෙලා තිබෙන්නේ දින 250ක් වගේ සුළු කාලයක් නිසා කියපු දේවල් ඉෂ්ට කරන්න ආණ්ඩුව සමත් වේද කියන ප්‍රශ්නය කාටත් තිබෙනවා. එම පුතත් සමග සියත උදැසන ප්‍රවෘත්ති විකාශය අවසන් වනවා. ඔබට සුබ දවසක්.